සිංහපෞලේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමදාම ඝාතන කතා හැම නැත්නම් අතුරුදහන් වුණ කතා අන්න ඒ වගේ දේවල් කතා කරගෙන ඉඳ අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේමු කියලා අපි හිතුවා. මේ වීඩියෝ එකේ අපිට හුඟක් හිනා වෙන්න දේවල් තියෙනවා. ඒ වගේම හිතන්න දේවල් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේ දකින සාමාන්‍ය දේවල් පිටපස තියෙන අසාමාන්‍ය දේවල් ගැන තමයි කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම යාචකයෝ. අපි හැමදාම කොහේ හරි යාචකයෙක් දැක්කම කීයක් හරි දීලා යනවා. හැබැයි මේ යාචකයන්ගේ 99%ක් විතර ඉතාමත් දුප්පත් අහිංසක යාචකයෝ ඉන්නවා. හැබැයි 1%ක් ඉන්නවා කපටි යාචකයෝ. ඒගොල්ලෝ මිනිස්සු ඇත්තටම රවට්ටලා ඒගොල්ලන්ගේ සල්ලි ගන්න යාචකයෝ ඉන්නවා. අන්න ඒ වගේ යාචකයෝ කැමරාවට අහු වුණා නම් මොන වගේ තියේද? උදාහරණයකට කකුල් දෙකක් නැති විදිහට රඟපාන යාචකයෙක්. ඇත්තටම කකුල් දෙකක් තියෙනවා කියලා කැමරාවට පෙන්වුවා නම් එහෙම මුළු රටටම පෙන්වුවා නම් එහෙම ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය මොන වගේ තියේද? අන්න ඒ වගේ වීඩියෝ පෙළක් තමයි අපි ගේන්න යන්නේ. සාමාන්‍යයෙන් මම කලින් කිව්වා වගේ 99%ක් යාචකයෝ ඉතාමත් අහිංසකයි, ඉතාමත් දුප්පත්. හැබැයි මේ වගේ 1%ක් ඉන්නවා මිනිස්සු රවට්ටලා සල්ලි හොයන. අන්න ඒ වගේ යාචකයන්ගේ වීඩියෝ පෙළක් ගැන කතා කරමු මේ වීඩියෝ එකේ. www.singhapaula.com නොමිලේ වෙළඳ දැන්වීම සඳහා මේ වෙබ් අඩවිය භාවිත කරගන්න. ඉතින් පළවෙනිට අපි කතා කරන්න යන්නේ චීනයේ සිද්ධ වුණු සිද්ධියක් තමයි. එක පුද්ගලයෙක් බස් එකකට නගිනවා. ඔහු ළඟම තව පුද්ගලෙක් හිටගෙන ඉන්නවා. ඉතින් ළඟම හිටගෙන හිටපු පුද්ගලයා හොඳටම මතක තියෙනවා මේ පුද්ගලයාට. ඊට පස්සේ ඔහු බස් එකෙන් බැහැලා තමගේ වැඩ කටයුතුම කරලා දවල්වරුවේ පොඩ්ඩක් එළියට යනකොට මේ පුද්ගලයා යාචකයෙක් හැටියට කකුල් දෙකත් හංගගෙන ඉන්න මේ පුද්ගලයා හොඳටම දකිනවා. ඊට පස්සේ මොහුගේ මූණ ඩබල් කන්ෆර්ම් කරගන්න ආය පාරක් නැත්නම් දෙතුන් වතාවක්ම බලනවා. ඇත්තටම මාත් එක්ක උදේ බස් එකේ ආපු පුද්ගලයාද මේ කියලා. ඊට පස්සේ මොනවද සිද්ධ වුනේ කියන එක මේ වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පෙනිලාදී ඔව් ඉස්සලා මූණ හරියටම බලනවා දෙතුන් වතාවක්ම බලනවා හරියටම මාත් එක්ක උදේ බස් එකේ ආපු පුද්ගලයාද කියලා. ඊට පස්සේ ඔහුගේ කලිසමෙන් ඇදලා ගත්තාට පස්සේ තමයි තේරෙලා තියෙන්නේ ඔහුගේ කකුල් දෙක නමලා කකුල් දෙක නෑ වගේ ඔහු මේ විදියට යාචකයෙක් හැටියට රඟපානවා. ඊට පස්සේ ඔහුගේ කලිසම ගලවලා ගත්තාට පස්සේ ඔහු සද්ද නැතුව එතනින් පිට වෙලා යනවා කිසිම දෙයක් කතා කරන්න නැතුව. ඊළඟට අපි කතා කරන්න යන්නේ ෆිලිපීනයේ සිද්ධ වුණ සිද්ධියක් ගැන තමයි. හැමදාම එක පුද්ගලෙක් පාරක් අයිනේ කකුලක් නැති විදිහට ඉඳගෙන ඉන්න එක පුද්ගලයා මේක දකිනවා. හැමදාම වගේ දකිනවා. හැබැයි දවසක් රෑ ඔහු එතනින් පිට වෙලා යනකොට පයින් ඇවිදගෙන යන එක ඔහු හොඳටම දැකලා තියෙනවා. ඉතින් මේක දැකලා ඔහු පාඩු වෙඳලා ඊළඟ දවසේ තමගේ ෆෝන් එකේ කැමරාවත් ඔන් කරගෙන ඇත්තටම වාට කකුලක් නැද්ද ඇත්ත කියන්න කියලා නිකන් ගහන්න වගේ පොඩි ඇක්ෂන් එකක් දානවා. ඊට පස්සේ මොනවා සිද්ධ වුණේ කියන එක මේ වීඩියෝ එකේ බලන්න. මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පෙනිලා තියෙන ඔය එක කකුලක් ඇතුළට දාලා බොරුවට කකුලක් නැති විදියට යාචකෙක් හැටියට රඟපාපෙක ඔහුට කලින් දවසේ දැක්ක හින්දා ඔහු කැමරා එකක් ඔන් කරගෙන ගිහිල්ලා කොහොම හරි මේක ප්‍රූව් කරනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ පකිස්තානයේ සිද්ධ වුණ සිද්ධියක් ගැන තමයි. මොහු තරුණේ ඇත්තටම කකුල් දෙක හරියටම වැඩ කරන්නේ නැති විදියට වොකින් ස්ටික් දෙකක් තියාගෙන ඔහු අරහෙටයි මෙහෙටයි ගිහිල්ලා යාචකෙක් හැටියට රඟපානවා. ඉතින් මේක එක්තරා එහෙ තිබ්බ එක්තරා රූපවාහිනී නාලිකාවක්. මේක එක දිගටම රෙකෝඩ් කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට හේතුව තමයි මේ පුද්ගලයා මෙහෙම උදේ යාචකෙක් හැටියට ඉන්නවා
රෑට ගිහිලා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. මිනිසුන්ගේ සල්ලි අරගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට ඇත්තටම දන්නේ නැහැ හැමෝට ඇත්තටම කකුල් දෙකක් වැඩ කරන්නේ නැහැ කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ සල්ලි දාන්නේ. ඊට පස්සේ මේ මාධ්‍ය කෙලින්ම ගිහිලා කැමරාවත් අරගෙන මයික් එකත් අරගෙන ගිහිල්ලා ඔහුගේ කකුල් දෙක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රූව් කරනවා. මේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පෙනිලා තිස්සල්ලාම ඔහුට නැගිටින්න බෑ වගේ රඟපානවා. ඊට පස්සේ වාකින් ස්ටික් එක අයින් කරාට පස්සෙත් බොරුවට බිම වැටෙනවා වගේ රඟපානවා. අවසානයේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔහු ඇවිදගෙන යන එකත් මේ වීඩියෝ එකේ පටිගත වෙනවා. ඊට හේතුව විශේෂයෙන්ම මේ රූපවාහිනී නාලිකාව මේක කරන්න හේතුව තමයි මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණ පුද්ගලෙක්. ඉතින් මිනිස්සුන්ගේ සල්ලි මිනිස්සුන්ව රවට්ටලා බොරු කියලා කකුල් දෙක වැඩ කරන්නේ නැහැ කියලා සල්ලි අරගෙන ගිහිල්ලා රෑට ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කරන හින්දා තමයි ඒගොල්ලෝ මේ දේ හෙළි කරේ. ඊළාට අපි කතා කරන්න යන ඉන්දියාවේ සිද්ධ වුණ සිද්ධියක් ගැන තමයි. මේ පුද්ගලයාට සාමාන්‍ය අතපය අරහෙටයි මෙහෙටයි නමන්න පුළුවන්. සාමාන්‍ය සර්කස් එකේ ඉන්න පුද්ගලයෝ වගේ අතපය අරහෙටයි මෙහෙටයි නමන්න පුළුවන්, කකුල අරගෙන බෙල්ල වටේට දාන්න පුළුවන්, අන්න ඒ වගේ හැකියාවක් තියෙන පුද්ගලෙ. ඉතින් මේ හැකියාව ඔහු ලස්සනට භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකන ඔයගොල්ලන්ට පෙන්නලා දෙයි කකුල හරියට වැඩ කරන්නේ නැහැ, අත් දෙක හරියට වැඩ කරන්නේ නැති විදිහට තමයි ඉන්නේ. හැබැයි ඔහුට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක දැනකදී ඔහු සල්ලි අරගෙන ගිහලා සිගරට් බොන එකත් මේ වීඩියෝ එකේ පටිගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු ඉතාමත් සල්ලිකාර පුද්ගලයෙක්ලු. සාමාන්‍ය මාසෙට එක වතාවක් හරි දෙවතාවක් හරි තමාගේ රටේ ඉඳලා වෙන රටකට ගිහිල්ලා ඔහුගේ හොලිඩේ එක එන්ජොයි කරන්න තරම් ඔහුට සල්ලි තියෙනවා. හැබැයි ඔහු මේ දේ කරන්නේ තමාට තියෙන හැකියාවෙන් තමයි. ඇත්තටම ඔහුට අතපය අරහෙටයි මෙහෙටයි නමන්න පුළුවන්. ඉතින් ඒ දේ හරියට භාවිතා කරලා මිනිසුන්ගේ ලස්සනට සල්ලි අරගෙන සුඛෝපභෝගී ජීවිතයකුත් ගත කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඇමරිකාවේ සිද්ධ වුණ සිද්ධියක් ගැන තමයි. විශේෂයෙන් ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වල කාට හරි ගයක් නැහැ කියන්නේ විශාල ප්‍රශ්නයක්. මොකද ඒ රටවල් වල තියෙන කාලගුණික දේශගුණික වෙනස් වීම වලට අනුව සාමාන්‍යයෙන් ගයක් නැතුව ඉන්නවා කියන්නේ ඉතාමත් අසීරු කාර්යයක්. උදාහරණයකට හිම වැටෙන කාලෙක ගේ ඇතුළේ හිටියේ නැත්නම් සාමාන්‍ය එළිය උහුට නිදා ගන්න ඕන වුණත් එහෙම මේක ඇත්තටම විශාල ප්‍රශ්නයක්. දරා ගන්න බැරි සීතලක් තමයි තියෙන්නේ. අන්න මේ දේ හරියට මේක පුද්ගලයෙක් දැනගෙන ඔහු බෝඩ් එකක් අතේ තියාගන්න ඔහුට ගයක් නැහැ කියලා. ඉතින් හැමෝම මිනිස්සු යන එන මිනිස්සු ඔහුට සල්ලි දෙනවා. ඊට පස්සේ ඔහු සල්ලි ටිකක් අරගෙන ගෙදරට යනවා. මේ හැම දෙයක්ම YouTube එකකින් රෙකෝඩ් කරලා ඔහුගේ channel එකේ දානවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. පෙනිලා තියෝ බෝඩ් එකක් තියලා යනවා ඔහුට ගයක් නැහැ කියලා. ඉතින් කට්ටිය හැමෝම ආවිල්ලා සල්ලි දෙනවා. ඒ සල්ලි ටික අරගෙන ඔහු ගයක් ඇතුළට යනවා. ගයක් සාමාන්‍ය ගයක් නෙවෙයි, විශාල ගයක්. ඒ විතරක් නෙවෙයි, ඔහුට සුඛෝපභෝගී කාර්යයක්ත් තිබිලා දෙනවා. මේ හැම දෙයක්ම YouTube රෙකෝඩ් කරලා ඔහුගේ channel එකේත් upload කරනවා. මොහුට ඇත්තටම ගයක් තියෙනවා. මොහු මිනිස්සු රවට්ටලා ගයක් නැහැ කියලා මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවා කියලා.
ඊළඟට අපි කතා කරන්නේ මේකත් ඇමරිකාවේ සිද්ධ වුණ සිද්ධියක් තමයි නිව්යෝක් නගරයේ සිද්ධ වුණ සිද්ධියක් විශේෂයෙන්ම ලොකු ලොකු shopping complex එකම තියෙන ප්‍රදේශයක එක්තරා කාන්තාව ඇයගේ පිටකොන්දේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන විදිහට රඟපාලා ඇය හැමෝගෙම සල්ලි ගන්න ඒ විතර නෙවෙයි තමා ටිකක් වයසක කාන්තාවක් හැටියට ඇය පෙන්න ගන්නවා ඉතින් මේ දේ එක්තරා channel එක record කරනවා මේ වයසක කාන්තාවට ඇත්තටම කොන්දේ අමාරුවක් තියනවාද ඒකද ඇය ඇත්තටම මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ කියලා ඊට පස්සේ ඇය එතනින් පිට වෙලා ගියාට පස්සේ ඇත්තටම කොහෙද යන්නේ කියලා මේ channel එකේ video කරගෙන යනවා එතකොට ඇය mini van එකකට නැගිනවා mini van එකකට නැගලා ඇගේ ඇඳුම් මාරු කරගෙන එළියට යනකොට තමයි තේරිලා තියෙන්නේ ඇය සාමාන්‍ය වයසක කාන්තාවක් නෙවෙයි ඇත්තටම ලස්සන තරුණ කාන්තාවක් මේ video එක බලන්න ඊට පස්සේ අපි ගැන කතා කරමු ඉතින් මේ වීඩියෝ එක නම් ඔයගොල්ලන්ට පිළිලා හරි අය අතරම ලස්සන තරුණ කාන්තාවක් අය මේ සාමාන්‍යයෙන් දවසක් මේ විදියට ඉඳලා සල්ලි අරගෙන දවස් දෙක තුනක් යාළුවන්ත් එක්ක ගිහලා ඒ සල්ලි වියදම් කරනවලු ඊට පස්සේ ආයෙ එනවා පොඩ්ඩක් මේකප් කරගෙන වයසක කාන්තාවක් හැටියට ඇඳගෙන ඊට පස්සේ පිටකොන්දේ මොකක් හරි ප්‍රශ්නයක් තියනා වගේ පොඩ්ඩක් නැමිලා ආයෙ මේ දේ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනවා ආයෙමත් දවස් කීපයක් යාළුවොත් එක්ක ගිහිලා එන්ජොයි කරනවා අන්න මේක තමයි ඇයගේ සාමාන්‍ය මාසෙට දවස් 10ක් විතර මේ විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා දවස් 20ක් විතර ඇය එන්ජොයි කරනවා ඉතින් මේක තමයි ඇයගේ පිටුපස තියෙන කතාව. ඉතින් අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගෙනාවා. මොකද හැමදාම ඝාතන කතා, අභිරහස් කතා, ඉතිහාසය මොකක් හරි කතා කරන්න ආවත් ඒකෙත් මිනිමරුම් සෑහෙන්න දිනවා. අන්න ඒ වගේ දේවල් කාලෙකින් ගෙනාවු හින්දා පොඩ්ඩක් වෙනස් විදිහේ මොකක් හරි වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා හිතුන හින්දා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් සිංහලන්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහේ වීඩියෝස් හරින අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න www.singhapaulo.com ඔයගොල්ලොන්ගේම web අඩවිය. සුබ දවසක්.